हाय भगवान, हेलो हिमावक्नती विवादयाक् अदपे मातृकाव जे आर जयवर्धनयान् सह ओहुगे उरुमय अदत् अपे विद्वत् संवादयट विद्वदेकु संबंध वी सिटिनवा ओहुव हंदुना देन्नट पेर मं ओहुगेम कृतियकिन् मेलेसिन् उपुटा गन्ना मे प्रजातांत्रवादी एकाधिपतिया कृतिय මගේ රටේ තීරණාත්මක අවස්ථාවලදී ඒවා ඉතාමත් කිට්ටුවෙන් නරඹන්නට මට වාසනාවක් ලැබිලා තියෙනවා. මම දැක්ක එම සිදුවීම් ඒවායින් ඉගෙනගත හැකි දැනුම මේ රටේ ජනතාවට ලබා දීම මගේ යුතුකමක්. මගේ වගකීමක්. එම අත්දැකීම් නරඹන්න මට හැකියාව ලැබුණේ මේ රටේ හිටිය ඉතාමත් ශක්තිමත් මෙන්ම බලවත් බුද්ධියක් තිබුණු නායකුකගේ සෙවනේ හැදී වැඩෙන්නට අවස්ථාව ලැබුණු නිසා එතුමා ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා ඒ මගේ ආදරණීය සීයා. ඔව්, අද අපේ වැඩසටහනත් සමගින් එකතු වී සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ජේ ආර් ජයවර්ධන මැතිතුමන්ගේ වැඩිමහල් මුණුබුරා. ඔහු නමින් ප්‍රදීප් ජයවර්ධනයන්. ආයුබෝවන් කියා පිළිගන්නවා ඔබ අපේ වැඩසටහනට. හඳුන්වා දුන්නොත් ප්‍රදීප් ජයවර්ධනයන් පිළිබඳව ජේ ආර් ජයවර්ධන මෙන්ම ප්‍රදීප් ජයවර්ධනයන්ද අපේ රාජකීය විද්‍යාලයේ ආදි රාජකීයයන්. ඒ වගේම රාජකීය විද්‍යාලයේ අපේ ආදි රාජකීයක වන ප්‍රදීප් ජයවර්ධනයන් ඔහුගේ කෘතියේ දක්වලා තිබෙනවා මෙන්න මේ වගේ තවත් අදහසක්. ඔහු ක්‍රියාකාරී දේශපාලඥයෙක් නොවුණත් දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වූ පුද්ගලයෙක්. ඇත්තටම ජේ ආර් ජයවර්ධනයන්ගේ මුණුබුරන් අපට දේශපාලන වේදිකාවේ බොහෝ විට දැක ගන්නට හම්බවන්නේ නැහැ. නමුත් ඔහු මේ රටට සුවිශේෂ සේවාවක් ඉටු කළ පුද්ගලයෙක්. මං එහෙම කියන්නේ අප අද ඉතාමත් ඉහලින් අගය කරන, අප අද ඉතාමත් ඉහලින් කතා බහ කරන සූර්ය විදුලි බලය පිළිබඳව සංකල්පය ලංකාවට ගෙන එන්නට පුරෝගාමී වූයේ ප්‍රදීප් ජයවර්ධන මැතිතුමනි. ඔහු සූර්ය බලය ලංකාවට ගෙන එන්නට සූර්ය බලයෙන් ග්‍රාමයන් පෝෂණය කරන්නට ඉතාමත් වෙහෙසක් ගත්ත පුද්ගලයෙක්. මේ රටට සූර්ය විදුලි බලය හඳුන්වා දීම වෙනුවෙන් ඔහුට 2001 වර්ෂයේ ලංකාවේ හොඳම ව්‍යවසායකයාට හිමි රන් සම්මානයක් ලැබෙනවා. ඒ වගේම ඔහු පිළිබඳව තවත් හඳුන්වා දුන්නොත් ඔහු රාජකීය විද්‍යාලයේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම මා පෙර පැවසු ආකාරයටම ඔහුගේ සීයා පිළිබඳව, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතියා යනුවෙන් කෘතියක් රචනා කරන්නටත් ඔහු සමත් වෙනවා. අප නොසිතන පෙදෙසකනොත් ඔහු දස්කම් දක්වා තිබෙනවා. ඒ මෝටර් රථ ධාවන ශූරතාවලට සහභාගී වී ලෝක ශූරතා තරගාවලින් පවා ඔහු ජයග්‍රහණය කරන්නට සමත් වෙනවා. එසේනම් අප මේ හඳුන්වා දුන්නේ අද අපේ නිමාවක් නැති විවාදයක් තුළින් ඔබ හමුවට එන අපේ ආරාධිතයා ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපතිතුමන්ගේ වැඩිමහල් මුණුබුරා ප්‍රදීප් ජයවර්ධනයන්. අප වැඩි කල් වේලා නොවේවා යොමු වෙමු අපගේ පළමු පැනය දෙසට. ජේ ආර් ජයවර්ධන මහතා දීප්තිමත් ආදි රාජකීයෙක්. ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ, ඒ වගේම පාපන්දු කණ්ඩායමේ වගේම රග්බි කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඇත්තටම මේ එකිනෙකට වෙනස් ක්‍රීඩා චිත්තයක්. එපමණක් නොවේ ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපතිවරයා, එහෙමත් නැත්නම් ප්‍රදීප් ජයවර්ධන අපේ ආරාධිත කතිකයාගේ සීයා, රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ පවා සාමාජිකයෙක් වෙලා ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති රාජකීය මහා විවාද සංග්‍රාමයේ නියෝජනය කරන්නටත් ඔහු සමත් වෙලා තිබෙනවා. මේ එතරම් දක්ෂ තරුණයා දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා ප්‍රදීප් ජයවර්ධන මැතිතුමන්ට යම්කිසි අදහසක් තිබෙන්නට ඇති, ඔහු දකින්නට ඇති. ප්‍රදීප් ජයවර්ධන මැතිතුමනි, ජේ ආර් ජයවර්ධන මහතා දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඇත්තටම එතුමා දේශපාලනය සම්බන්ධ වෙන්නේ 1930 දශකයේ මුල් මැද කාලේ වගේ තමයි එතුමාගේ
මුලින්ම දේශපාලනයට සම්බන්ධ වෙන්න පටන් ගන්න. එතුමාගේ තියා පියා පියාත් මාමත් කොළඹ දේශපාලනයට තරඟ කරපු අය හැටියට එතුමා මේ දේශපාලනයට යම්කිසි දැනුමක් හෝ අත්දැකීමක් ලැබුවා. ඒත් එතුමා නීති වෘත්තියට යෙදිලා නීති වෘත්තිය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්න කාලෙදී එතුමාට දේශපාලනයට එන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද එතුමාගේ පියා ඉතාම අඩු වයසදී මේ මිය යනවා අවුරුදු 58ක් වයසදී. ඒ නිසා එතුමාට මේ දේශපාලනයට වැඩිය ඒ පවුල නඩත්තු කරන්න එතුමාට අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා මම ඒ වෘත්තිය යෙදුණා. ඒත් එතුමාගේ විවාහයෙන් පසු එතුමාට දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණා. මොකද එලිනා ජයවර්ධන එලිනා ජයවර්ධන මැතිණියගේ ඒ විශාල වත්කම් එක්ක එතුමාට අවස්ථාවක් සහ හැකියාවක් ලැබුණා දේශපාලනයට එන්න. එතකොට එතුමා ඒ වෙලාවේ දේශපාලනයට ඇත්තටම එනකොට ලංකාවේ ඉතාම විවිධ දේශපාලන මතවාද ඒ වගේම ඉන්දියාවේ නිදහස අරගලය එතුමාට යම්කිසි විශාල බලපෑමක් ඇති වුණා ඒ සාධක වලින්. එතකොට මෙතන ඇත්තට බැලුවොත් කොමියුනිස්ට්වාදය ඒ වගේම අපේ ජාතියේ මේ ජාතිකවාදය නැත්තම් අපේ නිදහස ලබා ගැනීමේ ඒ අරගලයත් ඒ වගේම බෞද්ධාගමේ තියෙන පුනරුත්ථාපනයක් ඇතිවගෙන යන බුද්ධාගමේ මේ බලවේග සියල්ලම මේ වෙලාවේ වැඩ කරන වෙලාවක් හැටියට තමයි මම දකින්නේ. ඉතාමත්ම සංකීර්ණ සහ ඉතාමත්ම අපිට මේ තීර්ණාත්මක කාලයක් හැටියට හිතන්න පුළුවන්. ඒ 1930 ගණන් වල ඉඳලා 1940 වෙනකන් ඒ කාලය. එතකොට මේ ඒ 1938 39 40 වෙන කාලෙදී ජයා ජයවර්ධන මැතිතුමා සම්බන්ධ වෙන්නේ සිලෝන් නැෂනල් කොංග්‍රස් කියන පක්ෂයට. සිලෝන් නැෂනල් කොංග්‍රස් එකේ චරිත දෙකක් හිටියා, ඩී.බී. ජයතිලක මැතිතුමත් ඩී.එස්. සේනනායක මැතිතුමත්. මේ චරිත දෙකේ ඇත්තටම ඩී.බී. ජයතිලක මැතිතුමා තමයි නායකත්වයේ අරගෙන තිබුණේ. ඩී.එස්. සේනනායක එතුමත් එක්කම එතුමාට සහය දීමෙන් වැඩ කරපු චරිතයක් හැටියට තමයි අපි දකින්නේ. ඊට අමතරව සිංහල මහසභාව කියලා අලුත් පක්ෂයක් බිහි කරලා අලුත් බලවේගයක්, ඇත්තටම මේක පක්ෂයක් කියලා කියන්න බෑ ඒ වෙලාවේ, මොකද පක්ෂ දේශපාලනේ පටන්ගෙන නැහැ. SWRD බණ්ඩාරනායක මැතිතුමා සිංහල මහසභාව කියලා ඒ සභාවක් ඒ බලවේගයක් දියුණු කරගෙන තිබුණා. ඒ වගේම කොමියුනිස්ට්වාදයත් බල සම්පන්නව ලංකාවේ පැතිරගෙන ගියා. ලංකා සම සමාජ පක්ෂය ඒ වෙලාවේ හැදිලා තිබුණා. ඒ බලවේගයේ අතර මේ පක්ෂයේ ડોક્ટર එන්.එම්. පෙරේරා සහ ෆිලිප් ගුණවර්ධන කියන චරිත දෙක තමයි මේ පක්ෂ දෙකේ අපි දකින්න ලැබෙන්නේ. එතකොට මේ මතවාද ඒ වගේම මේ බලවේග ඒ වෙලාවේ ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබුණා. ජයජයල් මැතිතුමාටත් ඒ කොමියුනිස්ට්වාදය ගැන දැනීමක් තිබුණා. එතුමාගේ බොහෝ පිරිස ඒ කාලේදී විද්වත් පිරිස් බොහෝ දෙනෙක් විද්වත් චරිත බොහෝ දෙනෙක් කොමියුනිස්ට්වාදයට බැඳුනා. මොකද කොමියුනිස්ට්වාදයේ තිබුණ ඒ මතවාදය ඉතාම අලංකාර සහ ඔවුන්ට ඇදීමට ලක් වුණා, ඔවුන්ගේ සිත්වලට ඇදුණා. මොකද මේ කොමියුනිස්ට්වාදයෙන් ඇත්තටම ඉතාම දේශපාලනය ගැන සමාජය ගැන ඉතාම අලංකාර චිත්‍රයක් මවන්න පුළුවන් තමක් තිබුණා. එතකොට නමුත් එතුමා කොමියුනිස්ට්වාදයට ගියේ නැත්තේ එතුමාගේ ඒ බෞද්ධ දර්ශනය නිසා. එතුමාගේ බෞද්ධ දර්ශනයයි කොමියුනිස්ට්වාදයයි අතර විශාල ගැටුමක් තිබුණා. ඉතින් එතුමා ඇත්තටම කීප වතාවක් මේ ගැන කතා කරලා තියෙනවා. එතුමාගේ බෞද්ධ දර්ශනය ඇත්තටම සාම්ප්‍රදායික බෞද්ධ දර්ශනයක් නෙමෙයි. එතුමා බෞද්ධයෙක් වෙන්නේ අවුරුදු 18ක 16ක විතර වයසක එතුමාගේ ආච්චිගේ සහ එතුමාගේම දර්ශන එතුමාගේම දැක්ම නිසා. එතුමාගේ ආච්චි හෙලෙනා විජේවර්ධන, මම හිතන්නේ අපි ඉස්සෙල්ලා කතා කරුවේ හෙලෙනා විජේවර්ධන
ඔවුන් හෙලිනා විජේවර්ධන තමයි කැලණිය රජ මහ විහාරය හදන්න මූලිකත්වය අරගෙන එතුමියගේ ධනය උපයෝගී කරගෙන තමයි කැලණිය රජ මහ විහාරය පෘතුගීසි කාලේ විනාශ වුණාට පස්සේ එතුමිය ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා නැවත හොඳ තත්වයකට ගෙනාවා. ඉතින් ඒ ඒ දේශපාලන බලවේග අතරින් මෙතුමා සිලෝන් නැෂනල් කොංග්‍රස් කියන එක තෝරගෙන ඩීබී ජාතිලික සහ ඩීඑස්එන් එක මැති එක තමයි එතුමා ක්‍රියා කරන්න පටන් ගන්නෙ මුලින්. ඒකට මේ පසුබිම දැක්කොත් අපි මේ දේශපාලන පසුබිම දැක්කොත් ඒ විදිහට තමයි අපි මේ මේ මම දකින්නේ. ඒ වෙලාවෙම ඉන්දියාවේ විශාල බලවේගයක් තිබුණා ගාන්දි එතුමා නිසා ඉන්දියාව නිදහස් පැත්තට යන්න විශාල අරගලයක් කරගෙන ගියා. මේ අරගලයේ ප්‍රතිඵල ලංකාවට හොඳට තේරෙනවා. ඒ වගේම අපිට මේ අරගලයෙන් යම් සිද්ධියක් ගන්න බලාපොරොත්තු වෙන්න තිබුණා. ඉන්දියන් නැෂනල් කොංග්‍රස් කියන පක්ෂයේ ප්‍රධාන රැස්වීමට නැෂනල් කොංග්‍රස් එකේ සෙෂන්ස් වලට 1940 දී ජේ.ආර්. ජවර් මැතිතුමත් ඩී.බී. ජාතිලික මැතිතුමත් කණ්ඩායමක් යනවා. ඒ වෙලාවේ ගාන්ධිතුමා පවා හමු වෙන්නේ ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කාලය තුල බ්‍රිතාන්‍ය රජය ලංකාවට නිදහස ලබා දෙන්නේ නැත්නම් පාලනය ලබා දෙන්නේ කොහොමද කියලා කටයුතු කරමින් ගියා. විශේෂ වාර්තාවක් සලස්සලා තිනවා. ඇත්තටම මම හිතන්නේ ගවන ඒ කියන්නේ ආණ්ඩුකාරතුමා කැල්ඩිකොට් ආණ්ඩුකාරතුමා එතුමා ඒ හොඳ තීරණයක් අරගෙන එතුමා අලුතෙන් පත්වෙන ආණ්ඩුකාරවරයෙක්. එතුමා හොඳ තීරණයක් අරගෙන එතුමා බ්‍රිතාන්‍ය රජයට යෝජනා කරනවා රාජ්‍ය සභාවක් හදලා ඒකට බලය ලබා දෙන්න කියලා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට දේශපාලන පක්ෂ අවශ්‍යයි. ඒ පක්ෂ ටික ස්ථාපනය වෙන්න ඕනේ, ඒ පක්ෂ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙන්නේ. විවිධ රටවල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් වෙනස් වෙලා වෙන් වෙලා යනකොට විශාල අර්බුද වලට ලක් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ මේක නොවෙන්න පක්ෂ දේශපාලනයක් ඇති කළා බලය ප්‍රජාතන්ත්‍රවාදී බලය ලබා දෙන්න අවශ්‍යයි කියලා එතුමාගේ හොඳ අදහසක් තිබුණා. ඒ අදහසට බ්‍රිතාන්‍ය රජයත් එකතු වෙලා එකඟ වෙලා මේ බලය විමධ්‍යකරණය නැත්නම් බලය ලබා දීම ක්‍රියාවලියට යෙදුණා. එතන ජයජය මැතිතුමත් ඩීඑස්එන් නැග මැතිතුමත් ඩීබී ජාතිලික මැතිතුමත් මේකට ගොඩක් දුරට ක්‍රියාත්මක වුණා. ඒ වගේම කොමියුනිස්ට් එල්.එස්.එස්.පී. එකේ මේ ලංකා සම්මත සමාජ පක්ෂයේ ක්‍රියාකාරිනුත් විශාල අරගලයක් ගෙනිච්ච විශේෂයෙන්ම කම්කරුවන් එක්ක වතු කම්කරුවන් එක්ක ඒ වගේම මේ මේ අරගලිය ගෙනියපු නිසා ඒකත් එක සාධකයක් වුණා නිදහස ලංකාවට ලබා දෙන්න. ඔව් ප්‍රදීප් ජයවර්ධන මැතිතුමනි ඔතුමා මේ සඳහන් කළා විජේවර්ධන වගේ පිළිබඳව ජේ.ආර්. ජයවර්ධනගේ ඥාතීන් පිළිබඳව මේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පියාත් විනිසුරුවරයෙක් වශයෙන් ඊ.ඩබ්ලිව් ජයවර්ධනයන් කොළඹ ප්‍රභූ පැලැන්තියේ කැපී පෙනෙන සාමාජිකයෙක්. ඔබ මේ සඳහන් කළ ආකාරයටම විජේවර්ධනවරුන් සහ ජයවර්ධනවරුන් අතර සම්බන්ධය ජයවර්ධන මහතාගේ දේශපාලනයට කොයි වගේද බලපෑවේ? විජේවර්ධනලා කියන්නේ ඇත්තටම එතුමාගේ මව හෙලෙනා විජේවර්ධනගේ දුව. එතන හෙලෙනා විජේවර්ධන කියන්නේ ඒ විජේවර්ධන පැලැන්තියේ ඩොන් ෆිලිප් විජේවර්ධන කියන විශාල වත්කම් ඇති විශාල ව්‍යාපාරිකයෙක් ඇති වී තිබුණා. ඩොන් ෆිලිප් විජේවර්ධන සේදවත්ත මුල් කරගෙන එතුමා විශාල ව්‍යාපාරයක් ඇති වෙනවා. විශේෂයෙන්ම කොළඹ වරාය පටන් ගම් කාලේදී කොළඹ වරාය කොළඹ බ්‍රේක් වාට එක හදලා කොළඹ වරාය ආර්ථික මධ්‍යස්ථානයක් වරාය වටේ සෑදුගෙන එනකොට එතුමා ව්‍යාපාරයක් පටන් ගත්ත සේදවත්ත. ඒ සේදවත්ත තිබුණු ව්‍යාපාරය එතුමා ඉතාමත් විශාල ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. එතුමාගේ දියණිය තමයි හෙලෙනා විජේවර්ධන. ඉතින් හෙලෙනා විජේවර්ධනගේ දියණිය තමයි ජේ.ආර්. මැතිතුමාගේ මව. එතකොට එතුමාගේ හෙලෙනා විජේවර්ධනගේ තව සහෝදරෙක් හිටියා ඩී.ආර්. විජේවර්ධනගේ. මම හිතන්නේ අපි හැමෝම දන්නවා ඩී.ආර්. විජේවර්ධන තමයි ලේක් හවුස් එකේ නිර්මාතෘ. මේ ලේක් හවුස් සහ ඒ පුවත්පත් විශාල
සංකීර්ණ සහ එක්වත්පත් ව්‍යාපාරය පටන් ගන්න එක්වත්පත් විශාල ප්‍රමාණයක් ලංකාවේ ලංකාවේ ප්‍රමාණයට මේ මං හිතන්නේ මේ දකුණු ආසියාවේ හොඳම එක්වත්පත් බවට පත් වුණා එතුමාත් ජයජයන්තගේ එතකොට මාමා කෙනෙක් වෙනවා ඩීආර් විජයවර්ධන මහත්මයාත් ජයජයන්ත මහත්මයාට මුල් කාලෙදී විශාල සහයෝගයක් සහ උදව්වක් දුන්නා දේශපාලනට එන්න ඒත් පහුකාලීනව අපි කතා කරනවා ඩීආර් විජයවර්ධන මහත්මයා මේ යම්සි බූදල් ප්‍රශ්නයක් නිසා හෙලෙනා විජයවර්ධන මහත්මියගේ නැතිවීමත් පස්සේ මේ බූදල් ප්‍රශ්නයක් නිසා ඩීආර් විජයවර්ධන ඇත්තටම ජයාට විරුද්ධව කියන්නේ පළවෙනි මැතිවරණයේදී 43 දී කැලණිය මැතිවරණයේදී ඩීආර් විජයවර්ධන ඇත්තටම ජයජයවර්ධනට විරුද්ධව තමයි වැඩ කෙරුවේ එතුමාගේ සම්පූර්ණ බලය ශක්තිය යොදලා තරං කරන තරංකාරී ආපු ඒ මම හිතන්නේ ඒ EW පෙරේරා කියන මැතිතුමාට උදව් කෙරුවා. ඉතින් එතනදී යම්කිසි විජයවර්ධන පවුලත් ජයජයවර්ධන පවුලත් අතර යම්කිසි වෙන්වීමක් සහ කැඩීමක් සිද්ධ වුණා. නමුත් මේක නැවත එස්මන් වික්‍රමසිංහ එස්මන් වික්‍රමසිංහ කියන්නේ ඩීආර් විජයවර්ධන මැතිතුමාගේ මුණුපුරේ එස්මන් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් ජයආර් එක්ක හොඳ සම්බන්ධයක් ඇති කරගෙන එතුමාට දේශපාලන ජීවිතයට විශාල දායකත්වයක් දුන්නා. රනිල් වික්‍රමසිංහ කියන්නේ එස්මන් වික්‍රමසිංහ මැතිතුමාගේ පුතා. ඔබතුමා ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කළා මේ පරම්පරා අතර තිබ්බ සම්බන්ධය මොන වගේද මේ ජයවර්ධන මහතාගේ දේශපාලනයට බලපෑවේ කොයි ආකාරයකද යන්න පිළිබඳව ඔබතුමා සඳහන් කළා මේ ජයවර්ධන මහතා බුද්ධ දර්ශනය පිළිබඳව ඉතාමත් පැහැදීමකින් සිටි පුද්ගලයෙක් කියා ඔහුගේ ආකාරයකට මේ බුද්ධ දර්ශනයට අනුගත වූ බවත් ඔබ සඳහන් කළා ඔබගෙන් මේ ජයවර්ධන මහතා පිළිබඳව විමසන්නට අප තීරණය කළේ ඔබතුමන් මෙන්න මේ විදිහටත් අදහස් දක්වලා තිබෙන ඔබේ කෘතිය තුළ මගේ තාත්තා රවි ජයවර්ධන මගේ අම්මා ශාමේන් වෙන්ඩකෝල් මම ඉපදිලා අවුරුදු 10ක් වගේ කාලයක් තමයි මගේ අම්මයි තාත්තා එක්ක ජීවත් වුනේ. ඉතිරි කාලය හැදිවැදුනේ සීයා සහ ආච්චිගේ ළඟ. ඉතින් ඔබතුමා කුඩා කාලයේ සිටම මේ ජයා ජයවර්ධන මෙතුතුන් සහ ඔහුගේ දිරිඳ එහෙම නැත්නම් ඔබගේ ආදරණීය ආච්චි සහ සීයා ළඟ හැදී වැඩුණු නිසා ඔබට යම්කිසි අදහසක් ඇති එතුමා බුද්ධ දර්ශනය පිළිබඳව කොයි ආකාරයකටද කැප වුණේ ඔහුගේ පෞද්ගලික මතයකමත් මේ බුද්ධ දර්ශනය පිළිබඳව ශ්‍රී ලංකේ ඉතිහාසය පිළිබඳව අපිට දක්වන්න පුළුවන් හොඳම උදාහරණයක් විදිහට 1977 අගමැතිවරයා බවට පත් වෙලා ඔහු පළමුවෙන්ම කළ කාර්යය මම හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ මාරි මියුසියස්ගේ පොත නැවත මුද්‍රණයට දිරිමත් කිරීම මෙන්න මේ ආකාරයට ජයා ජයවර්ධන මහතා ශ්‍රී ලංකේ බුද්ධ දර්ශනය සහ ශ්‍රී ලංකේ ඉතිහාසය පිළිබඳව කැපවෙද්දී ඔබතුමා කුඩා දරුවෙක් වශයෙන් ඔබගේ සීයා දැස කොයි ආකාරයට බැලුවේ මේ Tamange සීයා මේ බුද්ධ දර්ශනයට කැපවෙනවා ඒ වගේම ශ්‍රී ලංකේ ඉතිහාසයට වැඩි තැනක් ලබා දෙනවා ඇත්තටම එතුමා මේ ශ්‍රී ලංකේ ඉතිහාසයට කැප වුණාද නැත්නම් මේක මේ දේශපාලනමය වශයෙන් සිද්ධ වෙච්ච දෙයක්ද ඒ කියන්නේ මේ රටේ ජනතාවට මම බුද්ධ දර්ශනයට කැප වෙනවා එහෙම නැත්නම් ඔබතුමා කුඩා දරුවෙක් වශයෙන් අපක්ෂපාතීව එදිකා බලාගෙන ඉන්න ඇතිය දවසල. එතකොට ඔබතුමා ජයා ජයවර්ධන පළමුව විදාරක ජනාධිපතිවරයාගේ දේශ කොහොමද දැක්කේ නියම බෞද්ධයෙක් එතුමා තුලින් දුටුවාද? ඇත්තට මම මේ පොඩි හැඳින්වීමක් කරන්නම් මොකද ඔබගේ බුද්ධ දර්ශනය ගැන එතුමා ප්‍රකාශ කරලා තියෙන දේවල් ඒ ඒ කාලේ 1940 දශකයේ 50 දශකයේ වගේ උන් කාලෙදී එතුමා මේ ප්‍රකාශ කරලා තියෙන දේවල් මම හිතන්නේ අපිට අදත් වැදගත්. මොකද එතුමාගේ ඒ දර්ශනයෙන් තමයි මම හිතන්නේ එතුමා මුළු ජීවිතේම එතුමාගේ මුළු ජීවිතේම ගත කරේ එවාගේ මේ මුළු ජීවිතේම ක්‍රියාත්මක වුණේ. එතුමා කියනවා බුදුන් වහන්සේ පමණක් මාර්ගයක් පමණක් නොව මේ මාර්ගයේ ඉලක්කය මේ ජීවිතේම ඒ කියන්නේ මේ මොහොතේම මෙතනම යා හැකි බව පැවසුවා. එතකොට ලංකාවේ බෞද්ධයන් මේ මොහොතේම මෙතනම යන දේ තේරුම් ගියොත් මොතරම් වෙනසක් ඇති වෙයිද? එතන එතුමා තවත් කියනවා සියලු දේ පෙර කර්ම නිසා ඇති වුණ බවත් ඒ නිසා
මාරාන්තිකවාදී මාරාන්තිකවාදී ඇතර මම මේ ට්‍රාන්ස්ලේට් කරන්නේ ෆේටලිසම් කියන කතාව ඇතර මේක මාරාන්තිකවාදී කියන වචනේද මම දන්නේ හරියටම සිංහල වචනේ උනට ෆේටලිසම් කියන්නේ ඒ කියන්නේ අපි අපේ ජීවිත වලට අපිට වෙනස් කිරීමක් කරන්න බෑ මේක කර්මෙන් එන දෙයක් අපේ ජීවිතේ මොනවා වුණත් ඒ විදිහට යනවා මේ මේ කර්මවාදී කර්මවාදී කියනත් පුළුවන් අපේ ඒ කියන්නේ ලංකාවේ බෞද්ධයන් ඒ කර්මවාදයට ගොදුරු වී ඇති කියලා එතුමා කියනවා. එතකොට ඒ නිසා පන්සල් සෑදීම පින්කම් කිරීම වලට පමණක් බුද්ධ ආගම පොටු වෙලා තියෙනවා කියලා එතුමා කියනවා. එතකොට බුද්ධ ආගම ගැන ඍණාත්මක පැත්තක් තමයි එතුමා කියනවා. බුද්ධ ආගම ගැන තියෙන ඉතාම ඍණාත්මක දර්ශනයක් කියලා ලංකාවේ බුදුන් වහන්සේ එහෙම කියලා බුදුන් වහන්සේ සෑම විටම ඔවුන්ගේ ශ්‍රාවක උන්වහන්සේගේ ශ්‍රාවකයන් කියලා තියෙන්නේ be vigilant be strenuous be resolute ඒතර කිව්වොත් සිගල් කිව්වොත් වීරිය නැති කරන්න ඒ වගේම තද අදිෂ්ඨානයෙන් ඉන්න ඒ වගේම අවදි වී සිටින්න කියන ඒ ඒ කරුණු තුන බුදුන් වහන්සේ හැම විටම ප්‍රකාශ කරලා තියෙනවා ඒ ශ්‍රාවකයන් උන්වහන්සේ බොහෝ විට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ මේ ඉලක්කය මේ ජීවිතේම ලබා ගැනීමට ඒ නිසා බෞද්ධ ජීවිතය යනු නියමාකාරව ජීවිතය ගෙන යන ක්‍රමයක්. මේ බෞද්ධ ජීවිතය කියන්නේ ඉංග්‍රීසියෙන් තමයි කියලා දෙනවා perfecting the art of living. ඒ කියන්නේ ජීවිතය ජීවත් වීමේ කලාව. කලාව තව තවත් දියුණු කිරීම තමයි බෞද්ධ ජීවිතය කියන්නේ. ඒ ඉතින් ඒ ඒක තමයි නිවන කරා යාම කියන්නේ එතුමා ප්‍රකාශ කරලා තියෙන මේක ලස්සන රචන කීපයක් එතුමා ලියලා තියෙනවා මම හිතන්නේ අපිට ගොඩාක් වෙලාවක් නැහැ ඒ වගේම එතුමා කියනවා දෙවියන්ටවත් මාරයාටවත් යාක්ෂා කිරීමෙන් අල්ලස් දීමෙන් කිසිම දෙයක් නොකළ හැකි මිනිසාගේ අනාගතේ නිර්මාතෘ මිනිසාමයි ඉතින් එතුමා ඇත්තටම මේ ආකාරයට තමයි මම හිතන්නේ එතුමා ජීවත් වුණේ එතුමා මේක ගොඩක් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. එතුමා මේ රචනා වගේක් මේ මුල් කාලේදී ලියලා තිබුණා. ඒ වගේම එතුමාගේ හැබැයි ජීවන රටාවේදී හැමදාම මම හිතන්නේ මේ ආකාරයට තමයි එතුමා ජීවත් වුණේ. මම දැක්කේ නැහැ එතුමා ගොඩක් දුරට බෞද්ධ මේ උත්සව වලට සහභාගී වෙනවා පින්කම් වලට. එතුමා ගියා දේශපාලන ජීවිතය නිසා පින්කමක් තිබුණොත් යම්කිසි බෞද්ධ උත්සවයක් තිබුණා එතුමා මෙතන ගියා පන්සල් වලට උදව් කිරුවා හාමුදුරුවන්ට උදව් කිරුවා ඒ වගේම බෞද්ධ ප්‍රතිපත්ති වලට එතුමා දායක වුණා ලංකාවේ බුද්ධ ආගම දියුණු කරන්න නමුත් එතුමා සිරිත් විරිත් වලට විශාල ප්‍රමාණයක් එතුමා ලැබෙහි වුණේ නැහැ බෞද්ධ දර්ශනය එතුමා තුල තිබුණ දෙයක් එතුමා ඇත්තටම ජීවත් කරපු දෙයක් එතුමාගේ ජීවිතය තුළ එතුමා අනුගමනය කරපු දෙයක් හැමදාම එතුමා හිතපු දෙයක් මම හිතන්නේ. ඉතින් ඒක අපිට ඉතාමත්ම වැදගත්. අදත් මම හිතන්නේ අපිට පාඩම් විශාල පාඩමක් තියෙනවා එතුමාගේ ජීවිතය ගැන. ඉතින් එතුමාගේ සාර්ථකත්වයටත් එක විශාල හේතුවක් කියලා මම හිතනවා මේ බෞද්ධ දර්ශනය. මොකද විශේෂයෙන්ම එතුමාගේ සතුරු බලවේග එන වෙලාවල් වල එතුමාට ඒවා වලින් බේරෙන්න මම හිතන්නේ එතුමාගේ බෞද්ධ දර්ශනය සහ ඒ බෞද්ධ එතුමා සත්‍ය බෞද්ධයෙක් හැටියට මම දකිනවා ඇත්තටම. ඔව්. ඇත්තටම මේ දේශපාලන වේදිකාව තුළ දේශපාලන භූමිකාව තුළ ඉහළ තනතුරක් ඉහළ තනතුරක් ගරද්දී මේ බාහිර බලපෑම අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ජයා ජයවර්ධන මැතිතුමගේ පාලන කාලයේ සිටි අපේ ශ්‍රී ලාංකික ප්‍රවේශයන්ගෙන් ඇහුවොත් මේ ජේ.ආර්. ජයවර්ධන පළමු විතරගේ ජනාධිපතිවරයා කොයි වගේ චරිතයක්ද කියලා ඔවුන් ඔහු ටිකක් ඍජු චරිතයක්. එහෙම නැත්නම් බොහොම කෙලින් වැඩ කරන චරිතයක්. එතකොට මේ ඍජු බවට අර බාහිර බලපෑම වැඩි වුණොත් එහෙම මේ ඍජු බව නැති වෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුම් සමත් වෙලා තිබෙනවා මේ දත්තයනම බලද්දි මේ තමන්ගේ ඍජු බව කෙලින් වැඩ කරන බව කිව්වොත් දෙයක් කරනවා. මට මේ දේ කරන්න ඕන නම් කවුරු මොනවා කිව්වත් කමක් නැහැ කරනවා. අන්නේ වගේ තැනක ඉන්න ඔහුට මේ බාහිර බලපෑම එහෙම නැත්නම් මේ දේශපාලන ජීවිතයට පිවිසීමත් සමග ඔහුට වටෙන් එල්ලවන ඔබ කිව්වා මේ සතුරන්ගේ කරදරවලදී පවා මේ බුද්ධ දර්ශනය ඔහුගේ ජීවිතයට ගොඩක් ඉවහල් වුණා ඔහුට මේ ගොඩක් සමීප වුණා ඒකෙන් ඔහු ගොඩක්
ආදර්ශ ලබා ගත්තා කියලා. ඒ වගේම මේ ඔහුගේ දේශපාලන ජීවිතයට සතුරු එහෙම නැත්නම් මේ බලපෑම කොයි වගේද ඇති වුණේ, ඔහු එකෙන් කොහොමද ඒ බලපෑම නැති කරලා තමන්ගේ ඍජු බව තියාගන්නට කටයුතු කළේ? අපි දැක්කා එතුමා දේශපාලන ජීවිතයේ පිවිසෙනකොට පළවෙනි මැතිවරණයේදීම එතුමාගේ ඉතාම බලවත් ශක්තිමත් සහ විශාල ලංකාවේ විශාල බලවේගයක් නැත්නම් මතවාදයක් ඇති කරන්න පුළුවන් ගීආර් විජේවර්ධන ඒ පුවත්පත්වල සභාපති අයිතිකාරයා එතුමාට විරුද්ධව දේශපාලන එතුමාගේ සතුරාට දේශපාලන තරංකාරයට උදව් කරනවා. ඉතින් එතනින්ම අපි දකිනවා මුතුරු බලවේග කොහොමද ආවේ කියලා. ඉතින් එතුමාට ඒ දිගින් දිගටම ඒ ප්‍රශ්න තිබුණ මම හිතන්නේ දේශපාලන ජීවිතේ ඕනෑම දේශපාලකයෙකුට සතුරු බලවේග ඇති වෙනවා. මොකද බලය දේශපාලන කියන්නේ බලය ලබා ගැනීමේ මාර්ගයක්. ඉතින් බලය ලබා ගන්න යනකොට ඉතින් ඒකට විශාල සතුරු බලවේග ඇති වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම අපි දකිනවා 1970 ගණන්වල ඩන්ඩි සේනාගේ මැතිතුමා එක්ක එතුමා මුලදී මුල් කාලේදී ඉතාම කිට්ටුවෙන් වැඩ කෙරුවා. ඒ ඩන්ඩි සේනාගේ මැතිතුමාගේ මනස වෙනස් වෙලා කැමති බලපෑම් නිසා එතුමාත් ජයජය මැතිතුමාට විරුද්ධ තත්වයක් ඇති වුණා. ඉතින් එතනත් එතුමාට ඒ සතුරු බලවේගාව කියලා අවුරුදු 20ක් එතුමා ඩන්ඩි සේනාගේ මැතිතුමාගේ දෙවනිය හැටියට එතුමා ක්‍රියා කළා. ඇත්තටම එතුමා තමයි පක්ෂයේ ඩඩ්ලි සේනාගට වඩා එතුමා තමයි මෙතන සීනියරිටි එකක් තියෙන අවශ්‍ය. එතුමා ඒ ඒ දෙවනි තැන අරගෙන ඩඩ්ලි සේනාග මෙතුමා දෙවෙනි හැටියට එතුමා හිටියේ අගමැති වුණේ. ඩඩ්ලි සේනාග කීප වතාවක් අගමැති වෙලා ඒත් රට හරියට ගෙනියන්න බැරි තත්ත්වයක් ඉදුණා. ඉතින් එතුමාට ඒ අවස්ථාවක් නැති වුණා කියලා මම හිතනවා. ඒ යම්සි බලවේගය ඒ වගේම එතුමාගේ අවස්ථාව නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක පහ වුණා කියලා. එතුමා අවුරුදු 71 තමයි ඇත්තටම බලය ලබා ගන්නෙ 1978 දී. ඔව්. ඔබ මේ සඳහන් කරපු ආකාරයට මේ ජේආර් ජයවර්ධන මැතිතුන් බෞද්ධ දර්ශනයත් එක්ක ගොඩක් කිට්ටු බුද්ධලේක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඔහු මේ බෞද්ධ දර්ශනයත් එක්ක කොතරම් කිට්ටු වුණත් ඔහු මේ එහි අන්තයට නොගිය පුද්ගලයෙක් කියලා ඔබගේ මේ කෘතිය කියවද්දි මට එක තැනකදී දැක ගන්නට පුළුවන් නම්, මොකද ඔහු මේ ඔබේ කතෝලික ඔබගේ පවුලේ කතෝලික භාවයට කිසිම බාධාවක් ඇති කළේ නැහැ. මම දැක්ක වරක කියනවා මේ මම බෞද්ධ වුණත් මම බෞද්ධ දර්ශනය අදහුවත් මේ ඔබගේ චින්තනයට ඔබගේ ඒ කතෝලික දර්ශනයට මම බාධා කරන්නට කැමති නැහැ කියලා මේ ඔහු තුල තිබ්බ එක් උසස් ගුණාංගයක්. මේ මේ වගේ තවත් ඔහුගේ ජීවිතය තුළ තියෙන ගුණාංගයන් අපේ ජීවිතවලට එහෙම නැත්නම් රටේ වත්මන් නායකයන්ගේ ජීවිතවලට ලබා ගන්න පුළුවන් නම් ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ එහෙම නැත්නම් මේ පාලන තන්ත්‍රය උසස් වෙයි කියලා ඔබ හිතනවද? ඔව්, මම හිතන්නේ මේ ආගම දැඩිව අරගෙන ඒ අපේ ආගම අනිත් උදවියට මතවාදයක් හැටියට දෙන්න නැත්නම් මේක බලකරන්න එනක මං හිතන්නේ වැරදි දෙයක්. අපි දැකලා තියෙනවා එතකොට මේ ක්‍රිස්තියානි ආගම කතෝලික ආගම එහෙම තමයි ලෝකෙ හැමතැනම පැතිරලා ගියේ. මේක බලෙන් කඩුවේ බලෙන් සතුවක්වේ බලෙන් තමයි ක්‍රිස්තියානි ආගම පැතිරෙව්වේ. ඉතින් බෞද්ධයන් හැටියට අපි තාම පරිස්සම් විය යුතුයි අපේ ආගමත් බෞද්ධ ආගමත් ඒ තත්ත්වයට පත් නොවෙන්න. ඉතින් අන්තවාදයෙන් වෙන්නේ එතකොට බෞද්ධ ආගම බුද්ධ ආගම නැති වෙලා ඇත්තටම වෙන ආගමක් හැටියට තමයි මේක තියෙන්නේ. මොකද බුදුන් වහන්සේ කවදාක්වත් කියලා නැහැ බලෙන් එතුමාගේ දර්ශනය පතුරවන්න කියලා. එතුමා ගෙලදිනක අමුසීලෙක් මේක මේ මගේ දහම අහලා මේක හොඳද නැද්ද කියලා අපිම හිතලා බලලා අපිට මේක පිළිගන්නත් පුළුවන් නැත්නම් මේක අතහරින්නත් පුළුවන්. ඒ වගේම එතුමා උන්වහන්සේ කියලා දිනවා කීපු විටක දෙසරයක් කාට හරි මතයක් කියන දෙසරයක් කියන තුන්සරයක් කියන පිළිගත්තේ නැත්නම් නැවත කියන්න යන්න එපා කියලා. ඉතින් කිසිම බලපෑමක් නැහැ බෞද්ධ දර්ශනේ. බෞද්ධ දර්ශනේ බලපෑම් කරලා වතුරවන්නත් බෑ. ඉතින් මම හිතන්නේ ඒක ලංකාවට මේ මේ මූල ධර්ම ගැන හිතන එක මේ වෙලාවේ මම හිතන්නේ ගොඩාක්ම වැදගත්. මම අතුරු ප්‍රශ්නයක් යොමු කළොත් මෙන්න මේ විදිහට ජේ.ආර්. ජයවර්ධන මහතා මම බුලින් කිව්වා වගේම රාජකීය විද්‍යාලයේ
නිල් මහා සටනට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම රග්බි කණ්ඩායමේ පාපන්දු කණ්ඩායමේ පමණක් නෙවෙයි විවාද කණ්ඩායමේ පවා ඔහු දස්කම් දක්වනවා. නමුත් ප්‍රදීප් ජයවර්ධනතුමනි, මේ ශේෂ්ත්‍ර එකිනෙකට වෙනස් නේද? දැන් පාපන්දු සහ ක්‍රිකට් විවාද කණ්ඩායම මේ ත්‍රිත්වයේම ඔහු SMC ක්‍රීඩකයෙකුත් නෙවෙයි ඉහළම පාසල නියෝජනය කරන කණ්ඩායමේ දස්කම් දක්වනවා. ඔහු තුළ මේ විභවයන් කොයි ආකාරයටද ඇති වෙන්නේ නැත්තේ? ඔහු ඉතාමත් දක්ෂ තරුණයෙක් වෙන්න තියෙන කාලේ රාජකීය විද්‍යාලයේ නම බබලන්නට හැකි තරුණයෙක් වෙන්න නැති මේ එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨයන් ත්‍රිත්වයක්, එහෙම නැත්නම් එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨයන් කිහිපයක් තුල තමන්ගේ දක්ෂතා උපරිමයට දක්වනවා කියන එක එසේ මෙසේ කර්තව්‍යයක් නෙවෙයි. ඔබත් එම ආභාෂය ලබාගෙන එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨයන් කිහිපයකම ඔබේ දක්ෂතාවය දක්වලා තියෙනවා. මම දැක්කා මේ ග්‍රන්ථයේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිය ග්‍රන්ථයේ ඔබගේ පියාත් ඒ ආකාරයෙන් මේ විවිධ එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨයන් කිහිපයකම දස්කම් දක්වලා තියෙනවා කියලා ඔබලා සමගින් වැඩි ගනුදෙනුවක් කරන්නට පවා හුට කාලයක් නොමැති ඔබ ග්‍රන්ථයේ සඳහන් කරලා තිබා. ඔබටත් එම ආභාෂය ලැබිලා තියෙනවා. ඔබගේ සූර්ය පැනල ව්‍යාප්තිය, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට සූර්ය බලශක්තිය හඳුන්වා දීමේ ව්‍යාප්තිය ඉතාමත් සාර්ථක අයුරින් සිදු වුණා බව අප දන්නවා. මේ ජයල් ජයවර්ධන මෙතුන් පිළිබඳ කතා කරන අතරතුර ඔබගෙන් මම ඇසුව මෙම සූර්ය පැනල ව්‍යාප්තිය ලංකාවට ගෙන එන්නට ඔබ මූලික වූයේ ඇයි? එහෙම නැත්නම් ඔබට මේ ලංකාවට වැදගත් යයි සිතුනේ ඇයි? අත වශයෙන් මේක අපි තව මාත් එක්ක ඉනිමුතාව දෙන්නෙක් හිටියා. මේ සූර්ය ව්‍යාපෘතිය මම කැනඩාවේ ඒ දවස්වල ජීවත් වෙනකොට කැනඩාවේ මම ආයතනයක වැඩ කරනකොට ඒ කාලේ ට්‍රේනින් කෙනෙක් හැටියට මම හිටියා. ඒ කාලේදී තමයි මේ සූර්ය විදුලිය ගැන අපි කතා කරන්න පටන් ගත්තේ. යම්කිසි අදහසක් ඇවිල්ලා තියෙනවා මේ සූර්ය විදුලිය එක නව තාක්ෂණයක්. ඒතකොට ඒත් අපි දැක්කා ඇත්තටම ලංකාවේ විශාල ප්‍රමාණයක්, ඒතකොට ගෙවල් මිලියන දෙකහමාරකට වැඩි ප්‍රමාණයකට විදුලි දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. මොකද මේ රැහන් ගෙන යන්න අපහසුතාවය නිසා විශාල අලුත් ගෙවල් විශාල ප්‍රමාණයක් හැදෙන නිසා විදුලිය දීමේ අපහසුතාවයක් තිබුණා. ඉතින් මේක ගැන අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා. ජයජල් මෙතුමාත් එක්කත් අපි සාකච්ඡා කරා. එතුමාට මේක කියපු ගමන්ම එතුමාට මේකේ වටිනාකම තේරුණා ඇත්තටම. එතුමා තමයි එතුමා අපිව දිරිමත් කිරුවා. මේක කියන්නේ මේක වැදගත් දෙයක්. මට යම්කිසි සැකයක් තිබුණා මේක කරන්න පුළුවන්ද, මේක දිනන මේක ටිකක් දුෂ්කර ක්‍රියාවක් කියලා. ඒත් එතුමා කිව්වා නෑ, මේක හරි වැදගත්. මේකෙන් මේ විශාල ලංකාවේ විශාල ගෙවල් ප්‍රමාණයකට පවුල් සංඛ්‍යාවකට අපිට විදුලිය ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් මේක. මේක ඉදිරියට යන්න කියලා එතුමා දිරිමත් කෙරුවා. ඒතර මමයි ඒ මගේ සහායකයන් දෙන්නෙක් හිටියා, පාර්ට්නර්ස් දෙන්නෙක් හිටියා. ඒ තුන් දෙනා තමයි මේක මේ ආයතනයක් පටන්ගෙන ඒ සූර්ය විදුලිය ලංකාව තුළ ප්‍රචලිත කරන්න අපි ඒ ව්‍යාපාරේ පටන් ගත්තා. ඉතාම දුෂ්කර ගමනක් කියලා මම කියන්න ඕනේ. මොකද අවුරුදු 10ක් ගියා මේක ඇත්තටම තත්වයකට ගෙන්න. අවුරුදු 10ක් අපි පාඩු ලබලා තමයි මේක ගෙනිච්චේ. මොකද මේ විශාල අලෙවියක් කරගන්න අමාරු තත්වයක් තිබුණා. සූර්ය කට්ටිලයක් කියන්නේ වටිනාකමින් වැඩි මිල වැඩි දෙයක්. මේක ගම්බද පළාත් වලට කොහොමද දෙන්නේ කියලා අපිට ප්‍රශ්න රාශියක් දුන්නගෙනවා. ඉතින් ඒ මම හිතන්නේ මගේ පොතේ මම සඳහන් කරනවා ඒක අපි කොහොමද විසඳුවේ කියලා. ඒක හැබැයි මම දැකපු හොඳම අත්දැකීමක්. ඒ වගේම මට පුදුම සතුටක් සහ ප්‍රීතියක් ලැබුණ දෙයක් කියලා මම කියන්න ඕනේ. ඇත්තටම මේ නව සංකල්පයක්, එහෙම නැත්නම් අලුත්ම දෙයක් යම් තැනකට යම් ප්‍රදේශයකට, එහෙම නැත්නම් යම් යම් ජන කොටසයකට මේ ඔවුන්ට එම සංකල්පය කාවද්දනවා කියන එක ඉතාමත් අපහසු කාර්යයක්. මේ සූර්ය පැනල සංකල්පය කියන එක ලංකාවට ඒ දවස්වල සමහර නිවෙස්වලට විදුලිය පවා නොතිබු නිවෙස්වලට මේ විදුලිය කුමක්ද කරන්න පුළුවන්. මේ ඒ වගේම මේ සාම්ප්‍රදායික විදුලි රැහැන් වෙනුවට මේ සූර්ය පැනල මගින් විදුලිය ලබා ගැනීම කොච්චර සාර්ථකද කියන එක මේ ග්‍රාමීයව තේරුම් ගන්න ඉතාමත් අපහසු කාරණයක් වෙන්නේ නැති නමුත් ඔබේ සාර්ථකව ජයගන්නට සමත් වෙනවා. මොකද අද පවා අපි දකිනවා විදුලි රැහැන් ඇද නොමැති සමහර ස්ථානවල කුඩා විදුලි සූර්ය පැනලයක් සවිකර ඔවුන් එයින් ආලෝකය ලබා ගන්න ආකාරය ඉතාමත් ප්‍රශංසනීය කර්තව්‍යයක් ඔබතුමා ඒ සිදු කර තිබෙන්නේ. එයට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙන්න ඕනි ශ්‍රී ලාංකිකයින් වශයෙන් සූර්ය පැනල සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව. ඒ වගේම මේ මම පෙර සඳහන් කළා ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකා රාජකීය විද්‍යාලයේ ඔබතුමා වගේම ආන්දි රාජකීයෙක්, ඒ වගේම කැපී පෙනෙන දක්ෂ තරුණයෙක්.
දක්ෂ පාසල් සිසුවෙක්. මොකද ඔහු රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය පවා දරා තිබෙනවා. මේ රාජකීය විද්‍යාලය කියන්නේ එසේම එසේ පාසලක් නෙවෙයිනේ. රාජකීය විද්‍යාලයේ ශ්‍රී ලංකාවේ නන් දෙසින් සිසුන් ආදරණීය සහෝදරයින් පැමිණ ඉගෙනුම ලබන ස්ථානයක්. එසේම එසේ සංඛ්‍යාවකුත් නෙවෙයි රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව අති විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක්. මෙම ශිෂ්‍ය සංඛ්‍යාව පාලනය කරන ප්‍රධාන ශිෂ්‍ය නායකයා දීම රටේ ජනපතිවරයා වීමට කොතරම් බලපාන්නට ඇතිද ඔබගේ අදහසට? මම හිතන්නේ මාගේ මුල් දවස් කාලේ ඉඳලා මගේ තරුණ කාලේ ඉඳලම ළමා කාලේ ඉඳලම මම හිතන්නේ යම්කිසි නායකත්වයේ චරිතයක් පහළ වෙලා තියෙනවා. ඒ ලක්ෂණ තිබිලා තියෙනවා. එතුමාගේ සහෝදරියන් එක්ක සෙල්ලම් කරනකොට පවා නායකත්වය අරගෙන එතුමා තමයි මේ සෙල්ලම් කිරීමේදී ඒවා සංවිධානය කරන්නේ කොහොම එතුමා තමයි කරලා තියෙන්නේ. මුල් පොඩි කාලේ ඉඳලම ඒ වගේ මේ හැකියාවක් එතුමා දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම රාජකීය විද්‍යාලයට ගියාට පස්සේ ඒ ශිෂ්‍ය නායකයෙක් හැටියට ක්‍රියාත්මක කිරීමත් එතුමාට ලොකු උදව්වක් ඇති වෙන්න ඇති කියලා මම හිතනවා. ගෙදරදීත් එතුමාලා පොඩි කැබිනට් එකක්, ඒ කියන්නේ පියාගේ ඇතිවීමත් පසු එතුමාට ඒ ගෙදර නායකත්වයක් ගන්න උනා. එතුමා එතකොට ඒ පොඩි කැබිනට් එකක් හැටියට හදලා එතුමාගේ සහෝදර සහෝදරියම් ඒ ඒ එක එක තනතුරු වලට පත් කරලා ඒ විදිහට එතුමා ගෙදර කාර්යභාරය ගෙනිහිල්ලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ඒ එතුමාගේ ඒ තිබුණ ලක්ෂණයක්, ඒ හැකියාවක්. ඒක මම හිතන්නේ අපි දකින්න එන්න එන්න මේ එතුමා තව තවත් දියුණු කරලා ජනාධිපති වුණාම අපි දැක්කා ඒ 78 ජනාධිපති බලයට පත් වෙලා එතුමා ජනාධිපති වුණ කාලෙදී එතුමා කොතරම් වේගයෙන් මේ රටේ ඒ මේ පොලිසි එක නැත්තම් ඒ රටේ තියෙන දිශාව වෙනස් කරපු එක අපි දැක්කා. ඉතින් එතුමා ඇත්තටම තීරණ ගන්න ඉතාම දක්ෂයි. ඒ වගේම තීරණ ගන්න බය නැහැ. එතුමා හැමදාම කියපු දෙයක් තමයි මම වැරදි තීරණයක් ගත්තොත් වැඩිම වුණොත් 50%ක් මම වැරදි. මගේ වැරදි වීමේ ප්‍රතිශතය 50%යි. ඒ වුණත් මම තීරණයක් ගත්තේ නැත්තම් මගේ වැරදි වීමේ ප්‍රතිශතය 100%යි. ඒ නිසා එතුමා හැමදාම කිව්වා තීරණයක් ගන්න අවශ්‍යයි. නායකයෙක් වුණාම තීරණයක් ගැනීම අමාරුයි. අමාරු කාර්යයක්. මොකද බලවේග විශාල ප්‍රමාණයක් එනවා, මතවාද විශාල ප්‍රමාණයක් එනවා. හරි තීරණය මොකද්ද කියන තීරීම ඉතාම අසීරුයි. ඒත් එතුමා බය නැතුව තීරණ ගත්තු කෙනෙක්. ඉතින් ඒක මම දකිනවා එතුමාගේ පොඩි කාලේ ඉඳලම හදාගත්තු දෙයක් කියලා. රාජකීය විද්‍යාලේ මම හිතන්නේ එතුමාට විශාල රුකුලක් වෙන්නේ නැති එතුමාගේ රාජ විද්‍යාලයේ හිටපු කාලේ මේ වගේ තීරණ ගැනීම සහ එතුමාගේ නායකත්වයට. But remember, play the game and play it according to the rules. I learned that lesson in school and I try my best to play. Cricket, politics, whatever game, if there are rules, according to those rules. If there are no rules, ඔහු ඇත්ත වශයෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයා. මේ විධායක බලතල ඔහුට හිමිවෙනවත් එක්ක ඔහුට ඔබ කීවා වගේ ඉතාමත් හොඳ ආත්ම විශ්වාසයක්, ඉතාමත් හොඳ සොයන් විනයක්, හික්මීමක් තිබ්බේ නැත්නම් ඔහුට මේ අධික බලතල දරා ගන්නට නොහැකි වෙනවා. මොකද පළවෙනි විධායක ජනාධිපතිවරයා නිසා ඔහුට පෙර විධායක ජනාධිපතිවරුන් සහ විධායක මෙතරම් බලතල ප්‍රමාණයක් හිමි පුද්ගලයින් නොසිටි නිසා ඔහුට යමකුගෙන් ආදර්ශ ගත්තාය අපිට සිතනට අපහසුයි. එම නිසා මේ ජයා ජයවර්ධන ප්‍රථම විධායක ජනාධිපතිවරයා ස්වහික්මීමෙන්මයි ස්වවිනයෙන්මයි තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගත්තේ. ඒ වගේම තමන් සතු නායකත්ව ලක්ෂණ වලින්මයි මේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කියන ඒ මහා ගාම්භීර ප්‍රතිරූපය ගොඩනගන්නට ඇත්තේ. ඒ වගේම මේ අපි දන්නවා සෑම පුද්ගලයෙක්ගේම සෑම සාර්ථක පිරිමියෙක්ගේම පිටිපස්සේ කාන්තාවක් සිටිනවා කියලා කියමනක් තියෙනවානේ. මේ ජයවර්ධන මහතා, ජයා ජයවර්ධන ප්‍රථම විධායක ජනාධිපතිවරයා ඉතාමත් සාර්ථක පුද්ගලයෙක්. ඔහුගේ පිටපස සිටියම කාන්තාව, එහෙම නැත්නම් ඔහුගේ බිරිඳ, ඔහුගේ මේ දේශපාලන ජීවිතයට කොතරම් සහයක් දැක්වුවද ඔබේ හොඳටම දන්නවා ඇති. මම අර පෙර සඳහන් කළ ආකාරයටම ඔබ ඉපදී අවුරුදු 10කින් පසු, එහෙම නැත්නම් අවුරුදු 10 සිට හැදී වැඩී තිබෙන්නේ ඔබගේ ආත්තම්මා සහ සීයා අත්මේ සමීපේ.
එම නිසා ඔබට අත්දැකීම් ඇති තමන්ගේ ආච්චි සීයට මේ දේශපාලනයෙන් වශයෙන් කොයි ආකාරයකට දූත උපකාර කළේ ඔහුගේ තීරණ වලට බලපෑම් කළේ කොයි විදිහටද එහෙම නැත්නම් ඔහුට ස්වතීරණ ගන්න අවස්ථාව සලසා දුන්නද මේ වටපිටාව පිළිබඳව අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඔව් ඇත්තටම එලිනා ජයවර්ධන දේශපාලන තීරණ ගැනීමේදී එතුමාට තදින් අවවාද දෙන්න සහෝ එතුමියගේ මතවාදී ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඒත් එතුමිය හැම වෙලාවෙම එතුමාගේ දේශපාලන තීරණ ගැන දැනුමක් තිබුණා. එතුමියට යම්කිසි අදහසක් තිබුණා. මේක හරිද වැරදිද කියන අදහස තිබුණා සමහර වෙලාවට. එතුමාට බොහෝ වෙලාවෙ යම්කිසි දෙයක් කිව්වා. ඒත් මේක තද බලපෑමක් කියලා මම දැක්කේ නැහැ. එතුමා දේශපාලනයේ හැටියට එතුමාට තීරණ ගැනීමට එතුමිය පිටිපස්සේ හිටියා. එතුමා තීරණයක් ගත්තොත් ඒ තීරණය පිටිපස්සේ එතුමිය හැම වෙලාවෙම හිටියා. ඒ වගේම අපි දන්නවා එතුමියගේ ඒ විශාල ධන සම්පත නැතුව එතුමාට කවදාකවත් දේශපාලනයේ ඉස්සරහට එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එතුමිය මම හිතන්නේ එතුමාගේ දේශපාලන ගමනට විශාල සහකාරියක් හැටියට තමයි මම දකින්නේ. ඒ වගේම තමයි එතුමියගේ ඒ අනුකම්පාව සහ මිනිස්සු ගැන මානසික පැත්ත මම හිතන්නේ එතුමාටත් ඒක විශාල උපුලක් වුණා. මොකද යම්කිසි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් නැත්නම් යම්කිසි මානසික ප්‍රශ්නයක් නැත්නම් භෞතික ප්‍රශ්නයක් තිබුණොත් එතුමියට කතා කරලා මේව විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. එතුමිය හැමදාම ඇත්තටම එතුමියගේ දවසේ මම හිතන්නේ පැය ගණනක් බොහෝ කාලයක් වෙනත් අයගේ ප්‍රශ්න විසඳීමට තමයි එතුමිය මෙහෙසුනේ. එතුමියට තේරුණා මිනිස්සුන්ගේ හදවත් හොඳට තේරුණා, මිනිස්සුන්ගේ ප්‍රශ්න හොඳට තේරුණා. ඉතින් ඒකත් මම හිතන්නේ එතුමාට ඉතාම හොඳ දෙයක්. මොකද ජනනායකයෙක් හැටියට දේශපාලන නායකයෙක් හැටියට විධායක බලතල තියෙන ශක්තිමත් නායකයෙක් හැටියට මේ වගේ සියුම් විදියට ඒ කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරෙන කෙනෙක් එතුමාත් එක්කම ජීවත් වෙනවා කියන්නේ මම හිතන්නේ ඒක හරි නායකයෙකුට ගොඩක් වැදගත් දෙයක්. මොකද නායකයෝ අපි දන්නවා බොහෝ නායකයෝ සමාජයෙන් සහ ඒ රටේ තියෙන ඇත්ත තත්ත්වයෙන් වෙන් වෙලා වෙනම ලෝකයකට ගිහිල්ලා තමයි ජීවත් වෙන්නේ. ටික කාලයක් ගියාට පස්සේ බලේ තියෙන ඒ යම්සි ලක්ෂණ, මොකද බලේ වටා යම්සි පිරිසක් රොක් වෙනවා. ඒත් එතුමිය මේකට සම්පූර්ණ වෙනස් දෙයක් තමයි මෙතුමිය ලබා දුන්නේ. මිනිසුන්ගේ ඇත්ත තත්ත්වය මේ හැම වෙලාවෙම එතුමාට පැවසුවා. මම හිතන්නේ ඒක හරි වැදගත් දෙයක්. ඉතින් එතුමිය මම සුළුකට සලකන්නේ එතුමාගේ දේශපාලන ගමනේ මම හිතන්නේ ඇත්තම සහකාරී හැටියට තමයි මම දකින්නේ. අත්වශයෙන්ම එතුමිය ශ්‍රී ලංකේය සියලුම කාන්තාවන්ට ආදර්ශයට ගන්න පුළුවන් උතුම් චරිතයක් කියලා අපි හඳුන්වන්න පුළුවන්. ඔබතුමා තම පියා සහ මව ලෙස සැලකුවේ අවුරුදු 10 පටන් ඔබගේ ආච්චි සහ සීයාව. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ යන්න පුළුවන් ඉහළම ස්ථානය ජනාධිපති දුවගේ. ඔබගේ සීයා ඔබගේ සමීපතම ඥාතියෙක්. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම විදායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. නමුත් ඔබ දේශපාලන ක්ෂේත්‍රයෙන් පරිබාහිරව තම දක්ෂ මෝටර රථ දාන ශූරෙක් වෙනවා. එපමණක් නොවේ මේ ඔබ තෝරගන්නා ක්ෂේත්‍ර එකින් එකට වෙනස්. ඉතාම දක්ෂ මෝටර රථ දාන ශූරෙක් වෙලා ඉතාමත් දක්ෂ අයරින් විවිධ පදක්කම් සම්මාන දිනා ගනිමින් විවිධ ශූරතා දිනා ගනිමින් ශ්‍රී ලංකාව තුළ සූර්ය පැනල ව්‍යාප්තිය ජනගත කිරීමේ මෙහෙන්නේ ප්‍රධානිය බවට පත් වෙනවා. මේ එකිනෙකට වෙනක් ක්ෂේත්‍රයන් තුළ ඔබ දක්ෂතා දක්වන්නේ මොන ආකාරයෙන්ද? ඔබගේ සමීපතම ඥාතියෙක් මා පෙර සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයේ වැජඹිලා ඔබ ඔබගේ අනාගතය සඳහා දේශපාලන ක්ෂේත්‍රය තෝරගන්නේ නැත්තේ ඇයි? ඉතින් එතුමාම තමයි ඒකට අපිට උදාහරණයක් දුන්නේ. මොකද එතුමාට කොතරම් බලය තිබුණත් එතුමා ඉතාමත්ම පරිස්සමෙන් තමයි ඒ බලය පාවිච්චි කරන්නේ. එතුමා හැම විටම පුළුවන් තරම් අඩුවෙන් තමයි බලය පාවිච්චි කරන්න හැදුවේ. එතුමා විධායක බලය තිබුණත් මේ දේශපාලන බලය තිබුණත් එතුමා බොහෝ වෙලාවට ඒ බලය පාවිච්චි කරුවේ නැහැ. එතුමා මේ බලය පාවිච්චි කරන්නේ නැතුව සුහදව විසඳන්න තමයි හැදුවේ ඕනම ප්‍රශ්නයක්. ඒ වගේම තමයි එලිනා ජයවර්ධනත්
ඊටත් වඩා එතුමිය බලය පාවිච්චි කරුවේම නැහැ එතුමිය ඇත්තටම මේ එතුමියට තිබුණේ ඒ වරප්‍රසාද පාවිච්චි කරුවෙත් නැහැ සිකියුරිටි පවා අරගෙන යන්න එතුමිය අකමැති වුණා එතුමිය නිකන් කාර් එක ගිහිල්ලා ඩ්‍රයිව කෙනෙක් රියදුරෙක් එක්ක ගිහිල්ලා සමහර වෙලාවට සාප්පු වලට ගිහිල්ලා බඩු අරගෙන එනවා සිකියුරිටි කෙනාට ඇතුළට එන්න දෙන්නෙත් නැහැ සමහර වෙලාවට සිකියුරිටි එක අනිවාර්ය කෙරුවා කාලයක් යම්සි තවජන කාලයක් තුලදී ඒත් ඒ කාලේ දෙන්න ඉස්සෙල්ලා එතුමිය තනියම යන්නේ ඉතින් ඒ විදිහට බලය පාවිච්චි නොකර ඒ වරප්‍රසාද පාවිච්චි කර නොකර ජීවත් වෙන්න එතුමාත් එතුමියත් තමයි උදාහරණයක් වුණේ කියලා මම හිතනවා ඒ වගේම තමයි මගේ පියත් කවදාකවත් ඒ බලය පාවිච්චි කරුවේ නැහැ එතුමාට තිබුණේ ඒ බලය නැත්තම් ඒ පියාගේ දේ පාවිච්චි සීමිත බලතලය නම පාවිච්චි කරුවේ නැහැ එතුමා එතුමා ඇත්තටම අහවල් කෙනාගේ පුතා කියන එකටත් අකමැති කීප දෙනෙකුට මිදොස් කියලා තියෙනවා මෙහෙම මාව මේ විදිහට හඳුනන්න එපා මම අහවල් පුද්ගලයා මගේ වෙන නෑකමක් කියන්න එපා කියලා. ඉතින් ඒවා තමයි අපිට ආදර්ශ වෙන්නේ. ඉතින් අපිත් හැදුනේ මේ විදිහට. ඉතින් අපි හිතුවේ නෑ ඇත්තටම මේ ওই බලතල පාවිච්චි කරන්නත් බලතල වලින් ප්‍රයෝජන ගන්නත් හිතුවේ නෑ. දේශපාලන ජීවිතය ගැන ඇත්තටම ගොඩක් හිතුවේ නෑ මොකද ජේ.ආර්. ජවන මැතිතුමාගේ දේශපාලන ජීවිතය අපි දැක්කා. දුෂ්කරකම දැක්කා. අමාරුකම දැක්කා. ඉතින් මම කොච්චර අමාරු වෙන්ද ඒ ස්ථානයට ආවේ කියලා දැක්කා. ඉතින් අපිත් හිතුවේ නෑ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ වගේම එතුමාත් අපිට මේ ලොකු දේශපාලනේ එන්න කියලා ලොකු බලපෑමක් කෙරුවේ නැහැ. එතුමා දැක්කා අපි වෙන ශාස්ත්‍රවල ඉන්නවා ඒ ශාස්ත්‍රවල සාර්ථකව ක්‍රියා කරන බව. එතුමා ඒවර නේ නමුත් දේශපාලනේ ගැන අපි ගොඩක් කතා කරනවා. දේශපාලනේ ගැන මට උනන්දුවක් තිබුණා නිසා මම එතුමාත් එක්ක ගොඩක් වෙලාවට කතා කරනවා. යම් වෙලාවට පොඩි පොඩි දේශපාලන දේවල් අපි ගාමිණී දිසානායක මැතිතුමා නැවත එක්සත් ජාතික පක්ෂය දෙනකොට එතුමා මන් මා තුලින් තමයි ක්‍රියාත්මක වුණේ ගාමිණී දිසානායක මැතිතුමාට උපදෙස් දෙනකොට මම හිටියා. එතකොට මේ විදිහට යම් අවස්ථාවල අපි දේශපාලන දේවල් වලට සම්බන්ධ වුණා. ඒත් ලොකු විශාල විදිහට දිරිමත් කිරීමක් කියන්නේ නැහැ. මොකද එතුමා හැමදාම හිතුවේ ඇත්තටම දේශපාලනයට එනවා නම් යම්කිසි හේතුවක් තියෙනවා. දේශපාලනය යම් නමක් නැත්තම් පවුලක් නිසා දේශපාලනයට එන එක හරි දෙයක් නෙමෙයි කියලා එතුමා හිතුවා. එතුමාගේ මතය තමයි දේශපාලනය එන්නේ යම්කිසි දෙයක් කරන්න අපි හිතනවා නම් රටට වෙනසක් කරන්න පුළුවන් නම් ඒතකොට දේශපාලනය එන එක වටිනවා. නැත්තම් නම තිබුණ නිසා දේශපාලනයට ඇවිල්ලා ඉතින් තලතුරක් අරගෙන කිසි දෙයක් කරන එකට එතුමා එකගුණ නැහැ. ඇත්තටම එතුමාගේ උදාර සංකල්පය ඔබගේ පියාටත් ඒ වගේම ඔබටත් ඉතාමත් අලංකාරයි වෙන ඉතාමත් අපූර්වයි වෙන ලැබී තිබෙන බව අපිට පෙනෙනවා. මොකද අද අපිට ජේ.ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ වැඩිමහල් මුණුපුරා පමණක් කියා ඔබ හඳුන්වා දෙන්නට ඉඩ නොතබා ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨයි වෙන ශ්‍රී ලංකාවට සූර්ය බල ව්‍යාපෘතිය ගෙන ඒමේ පුරෝගාමියා ඒ වගේම මෝටර් රථ ධාවන ශූරතාවලින් ලෝක ශූරතාවලින් ජයග්‍රහණය කර පුද්ගලයෙක් ඒ වගේම 2001 වසරේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය දිනාගත් පුද්ගලයා කියා මෙකී නොකී ආදී ඉතාමත් උසස් අයරින් ඔබ හඳුන්වා දෙන්නට අපට ඉඩ හදා දීම එම ජේ.ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ චරිතයෙන් ඔබ ලබාගත් ආදර්ශයන් මන්නට ඇති අනිවාර්යෙන්. ඉතින් කාල වේලාවක් ගත වී තිබෙනවා. අවසාන වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි ජයවර්ධන මහතා ඉතාමත් ආදර්ශමත් චරිතයක් ඍජු චරිතයක් එතුමාගේ චරිතයෙන් අපට උරුම වෙන දේවල් අප අද කතා මාතෘකාව කරගත්තේ ජේ.ආර්. ජයවර්ධනයන් සහ ඔහුගේ උරුමයන්. අප ජේ.ආර්. ජයවර්ධනයන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා. නමුත් අප දැන් එළඹී තිබෙන්නේ අවසාන කොටසට මේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ගෙන් ශ්‍රී ලංකාවට එහෙම නැත්නම් ඔබට අපට ලැබුණු ලොකුම උරුමය කුමක්ද? හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ. ඒ වගේම අමාරු ප්‍රශ්නයක්. මොකද එතුමා කර කාර්ය බැලුවොත් අපිට ශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම අපේ ආර්ථික ප්‍රතිපත්ති ගත්තොත් ඒ වගේම අපේ ව්‍යාපාර මේ ටූරිසම් සංචාරික ප්‍රතිපත්ති නැත්නම් සංචාරක ව්‍යාපාරය ගත්තත් ඒ වගේම විවෘත ආර්ථිකය ගත්තාම අපේ ආයෝජන මණ්ඩලය ගත්තොත් එතුමාගේ අපි තවත් ගන්න පුළුවන් අපි UDA එක ගත්තොත් ඒ කියන්නේ අපි නාගරික සංවර්ධන අධිකාරිය ගත්තා. ඒ හැම තැනම එතුමාගේ සලකුණ අපි දකිනවා. මොකද ඒ හැම
ප්‍රතිපත්තියක්ම ඒ හැම ව්‍යවස්ථා ඒ හදලා තියෙන්නේ එතුමාගේ ඒ අධීක්ෂණය සහ එතුමාගේ දැනුම ඇතුව ඒත් මම හිතන්නේ මේ ඔක්කොම ටික ඒ වගේම මම කියන්නේ මහවැලි ව්‍යාපාරය ගැන අපි කතා කරද්දී මහවැලි ව්‍යාපාරය කියන්නේ ලංකාවේ කෘෂි කර්මය වෙනස් කරපු ව්‍යාපාරය. මේ අද අපි ඒකේ මුක්ති විඳින කෘෂි කර්ම පමණක් නෙමෙයි බලශක්තියත් ඒ එක ව්‍යාපාරයෙන් අපි වෙනස් කෙරුවා. එතුමාගේ සලකුණ සහ එතුමාගේ ඒ දැනුම අපි දකිනවා. ඒත් මම හිතන්නේ මේ ඔක්කොමට වඩා අභිභවා යන්නේ එතුමා හදපු විදායක ආණ්ඩුකර ජනාධිපති ක්‍රමය සහ ඒ ආණ්ඩුකර ව්‍යවස්ථාව. මොකද ඒ ව්‍යවස්ථාව නිසා ඇත්තටම ලංකාවේ බොහෝ දෙනෙක් හිතනවා මේක ඒකාධිපතිවාදයකට යන ව්‍යවස්ථාවක් විදායක ජනාධිපති කියන්නේ බලතල වැඩි දෙයක් කියලා. ඒත් බොහෝ රටවල් වල බලය ඒකාධිපතිභාවයට ගිහිල්ලා නැත්නම් ඩික්ටේටර්ෂිප් වලට ගිහිල්ලා ඒ බල අරගලයක් ඇති වෙලා බලය ඒ මිලිටරි බලයකට අහු වෙලා තියෙන්නේ ශක්තිමත් ව්‍යවස්ථාවක් සහ ශක්තිමත් විදායක ක්‍රමයක් නැති නිසා. මොකද දුර්වල ක්‍රමයක තුල තමයි බලයෙන් බලය ලබාගෙන තුවක්කුව බලයෙන් හෝ වෙනත් මැර බලයෙන් බලය ලබාගෙන මේ ඒකාධිපති ක්‍රමයක් හදාගන්න පුළුවන් නැත්නම් මිලිටරි ක්‍රමයක් හදාගන්න පුළුවන්. අපේ විදායක බල ජනාධිපති ක්‍රමය නිසා අපේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය රැකිලා තියෙනවා. ඒක මම හිතන්නේ බොහෝ දෙනෙක් තේරෙන්නේ නැහැ. ඒත් මම හිතන්නේ අපි බැලුවොත් දැන් අවුරුදු 40ක් කාලයක් විදායක ක්‍රමය තුළ අපි ජීවත් වෙනවා. හොඳ ජනාධිපතිවරුත් ඉඳලා තියෙනවා, එච්චර හොඳ නැති ජනාධිපතිවරුත් ඉඳලා තියෙනවා. ඉතින් ඒත් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපතිවරු වෙනස් කර කර අලුත් ජනාධිපතිවරු පත් කරගෙන අපේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනේ අපි රට ගෙනියනවා. මම හිතන්නේ එතුමාගේ දායදය කිව්වොත්, එතුමා කරලා දෙන විශිෂ්ටම දේ කිව්වොත් මම හිතන්නේ ඒ ජනාධිපති විදායක ජනාධිපති ක්‍රමය තමයි මම දකින්නේ. අත්වශයෙන්ම එතුමන්ගේ නකට බොහෝ දේවල් වුණා ඔබ කියන ආකාරයට මේ අවසාන කරන්නටයි සිටුවේ. නමුත් අතුරු ප්‍රශ්නයක් වතුණා. මේ තරුණයින් බොහොම ආසක් දෙයක් තමයි මෝටර් රථ ධාවන ශූරතා ෆොක්සිල් මේ ආදී කොට ගත්තේ. ඔබතුමන් එයින් ඉතාමත් ශූරත්වයට පැමිණි පුද්ගලයෙක්. මේ අතුරු ප්‍රශ්නය ඔබතුමා පිළිබඳවයි අසන්නට සූදානම් වෙන්නේ. මේ JR ජයවර්ධන එහෙම නැත්නම් මේ විදායක ජනාධිපතිවරයෙක්ගේ මුණුබුරෙක් ඔෆිස් එක කරන එහෙම නැත්නම් කාර්යාලයක මේසයක පුටුවක සිට කරන රස්සාවක් වෙනුවට කාර්යතාවයක් වෙනුවට මෙවන් මෝටර් රථ ධාවන ශූරතාවයකට තරඟ වදින්නට යොමුුනේ කොයි විදිහටද? මේ මෙවන් විනෝදකර එහෙම නැත්නම් මෙවන් අපූර්ව වෙනස් ආයුරින් සිදු කරන කාර්යතාවයකට යොමු වෙන්නට ඔබ අදහස් කළේ කුමන නිසාද? මම හිතන්නේ ඒක මගේ මේ ජීන්ස් වලින් නැත්නම් මේ වලින් එන දෙයක්, ජාන වලින් එන දෙයක් කියලා මම හිතනවා. මොකද ජයජල් මෙතුමත් ඉතාම හොඳ රියදුරෙක්. එතුමා මුල් කාලේ 70 ගණන් වල මම දන්නවා මේ වාහනේ පදවගෙන තමයි පාර්ලිමේන්තුවට යන්නේ. එතුමා හොඳ රියදුරෙක් හැටියට දකින්නවා. ඒ වගේම මගේ පියා ඉතාමත් හොඳ රියදුරෙක්. එතුමා පයිලට් කෙනෙක්. මගේ මවත් හොඳ රියදුරෙක් පයිලට් කෙනෙක්. මගේ පියා ඇත්තටම මෝටර් රථ ධාවනයට පිවිසෙන්න අදහසක් තිබුණා. ඒත් මාගේ විරුද්ධතාවය නිසා කරන්න බැරි වුණා. ඉතින් මම හිතන්නේ ජානවලින් යම් කිසි දෙයක් තිබුණා. මම අවුරුදු 15දී තමයි පළවෙනියටම වාහනයක් පදවන්න මම මේ ඉගෙන ගත්තේ. ඒක අමුතු හැකියාවක් තිබුණා කියලා මට දැනුණා මුල්දීම. ඉතින් මම ඒක තවදුරටත් දිනු කරා. ඒතකොට මගේ පියා මේකට උදව් කළා. මට පියාට තේරුණා එතුමා ඔලිම්පික් ක්‍රීඩකයෙක් හැටියට ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් තිබුණ කෙනෙක්. මගේ පියා මගේ ඒ හැකියාව දැක්කහම කිව්වා මේ රේසිං වලට යන්න මම උදව් කරන්න කියලා. එතුමා වලට දිලිමත් කෙරුවා. ඊට පස්සේ මම ඇත්තටම පළවෙනි තරගයේ මෙහි මෝටර් සයිකල් එකක් තමයි නුවරඑළියේදී මෝටර් සයිකල් දාගෙන මෝටර් ක්‍රොස් තරගයකට මම ඇතුළත් වුණා. ඒකේ නොවිසස් එකේ රේස් එකේ මම පළවෙනි තැන දිනාගත්තා. ඊට පස්සේ මම වාහනයක් මෝටර් රථයක් කාර් එකක් තමයි ධාවනය කෙරුවේ කටුකුරුන්ද ට්‍රැක් එකේදී. ඉතින් කටුකුරුන්ද ට්‍රැක් එක ඒක ඒ පළවෙනි මෝටර් රේස් එක කෙරුවට පස්සේ මට තේරුණා දැන් මම මේකට සම්පූර්ණයෙන්ම අබ්බැහි වුණා. මේක ඒක පුදුම ඒකෙන් මම පුදුම සතුටක් සහ වින්දනයක් ලැබුවා.
ඒ නිසා ඊට පස්සේ මම මොටර් රේසින් වලට ගියා මම කැනඩා වල තමයි ඇත්තටම ගොඩක් දියුණු වෙන කැනඩා වල මම ගෝ කාට් රේස් වලට ගියා රේස් කාලේ රේස් 15ක් විතර කරනවා ඒ කාලය තුර මේ සම කාලෙදී එතනින් ඉතින් මේක මම තාතාව දියුණු කරුවා ඇත්තටම ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් හැටියට මට යන්න අවස්ථාව ලැබුණා ඒ වෙලාවේ මම තීරණයක් ගත්තා මීට වැඩිය වටිනවා කියලා ලංකාවට ඇවිල්ලා මේ සූර්ය විදුලිය ව්‍යාප්ත කරන්න ඊට වඩා වටිනවා කියලා මොකද මෝටර රථ දාවන ගිල සූර්ය කියලා ප්‍රොෆෙෂනල් රේස් කාර් ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ජීවත් වුණොත් ඉතින් ඒක ඉවර වෙනුනේ එච්චරයි තියෙන්නේ ඊට අමතරව අපි ජනතාවට යම් කිසි දෙයක් කරන්න රටට යම් කිසි දෙයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා මම හිතුවා ඔව් ඉතාලම හඳ පැහැදිලි කිරීමක් මේ ඔබතුමා දේශපාලනයේම සීමාන වේ ඔබගේ පියා වගේම ඔබත් සීයා දේශපාලනයේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ඒ ඔස්සේම නොගිහින් තමන්ගේ දේශපාලනික කටයුතු සිදු කරමින් විවිධ වූ ශ්‍රේෂ්ඨයන් තුළ විසිර පැවතීම ඉතාමත් හොඳ ආදර්ශයක් රාජකීය සියලුම දෙනාට ඒ වගේම ඔබතුමන් සඳහන් කළා මේ ශ්‍රී ලංකාවේ විදුලි බලය ආරක්ෂ ඉතිරි කරන්නට ඒ වගේම සූර්ය විදුලි බලය හඳුනා දෙන්නට ඔබතුමා ක්‍රියාකල්ප බව ඉතාමත් ප්‍රශංසනීය කරුණක් නැවත නැවතත් මතක් කළ යුතු මේ සියලු කරුණාවලට ස්තුතිවන්ත වෙමින් පුරා පැයකට ආසන්න කාලයක් අපත් සමගින් රාජකීය විද්‍යාලයේ අපේ ආරාධනාව පිළිගන්ද මේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඔබට අපි ඉතාමත් සතුටින් ස්තුතිවන්ත වෙනවා මේ නිමාවක් නැති විවාදයක අවසානය අද අපගේ කතා මාත්‍රිකාවේ ජේ.ආර්. ජයවර්ධන සහෝගේ උරුමය අද අපේ ආරාධිතයා ප්‍රදීප් ජයවර්ධන ඔහු ආදි රාජකීයෙක් ඒ වගේම 2001 වසරේ ලංකාවේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය දිනා ගන්නට ඒ වගේම ශ්‍රී ලංකාවට සූර්ය බල ව්‍යාප්තිය ගෙනෙන්නට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙසත් ඉතිහාසගත වී තිබෙනවා තව නොබෝ කාලයකින් මම හිතනවා ශ්‍රී ලංකාව තුළ පුළුල් ලෙස මේ දැනටමත් පැතිර තිබෙනවා සූර්ය පැනල ව්‍යාප්තිය ඉදිරියට තවදුරටත් මේ සංවර්ධනය වී පැතිරෙයි එදාට ඔබතුමා ශ්‍රී ලාංකේය ජනතාවට කිසිදා අමතක නොවන චරිතයක් බවට පත්වේ මේ ශ්‍රී ලංකාවට සූර්ය පැනල සංකල්පය ගෙන ඒම පිළිබඳව ඒ වගේම ඔහු මෝටර රථ දාවන ශූරයෙක් ලෝක ශූරතා තලගාවලින් ශූරතා දිනාගත් පුද්ගලයෙක් ඉතින් මෙතරම් දස්කම් තිබෙන ජේ.ආර්. ජයවර්ධන ප්‍රථම විද්‍යාලයක ජනාධිපතිවරයාගේ වැඩිමහල් මුණුපුරාට අපගේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබට තව චිරාත් කාලයක් ශ්‍රී ලංකාවට මෙවන් උසස් අන්දමේ සහයෝගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට ග්‍රාමීය ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුව ගන්නට මෙවන් කාර්යතාවය වැඩි වැඩියෙන් කරන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බෙහෙවින් ස්තුතිය ඔබට අපගේ වැඩසටහනක් සමගින් සම්බන්ධ වූවට එසේනම් නිමා කරන්නේ මේ ජේ.ආර්. ජයවර්ධන සහ ඔහුගේ උරුමය පිළිබඳ කතා මාතෘකා කරගත් නිමාවක් නැති විවාදයක් නැවතත් හමුවෙමු එතෙක් ඔබ සැමට සුබ දවසක් අයිබෝවන්.